අවබෝධන් මම ජයන්ත කෝපිලකොඩගේ ආර්ථිකය පිළිබඳව ඔබ දැනුවත් කරන නාලිකාව ශ්‍රී ලංකා බිස්නස් ටීවී සූදානම් වෙන්නේ නව ශ්‍රීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආඩන් ඉල්ලා අස්වීම සහ ඒ තුලින් ශ්‍රී ලංකාවට ලබා ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද කියන කතාව ඔබට කියන්න ශ්‍රී ලංකාව වගේම ඊතරම් ඒ ප්‍රමාණයෙම නැති වුණත් මේ වන විට නව ශ්‍රීලන්තය ආර්ථික අර්බුදයක තමයි ගිලිලා ඉන්නේ. නව ශ්‍රීලන්තයේ මෝගේජ් රේට් එක, ඒ කියන්නේ නිවාස නව ශ්‍රීලන්තයේ බොහෝ දෙනෙකු ලබා ගන්නේ මෝගේජ් කරලා ඒක ගෙවාගෙන යනවා. ඉස්සර කොවිඩ් වලට කලින් 1%ට 2%ට තිබිච්ච ඒ මෝගේජ් රේට් එක දැන් 9%කට 10%කට වර්ධනය වෙලා තිබෙනවා. එතකොට මේ වගේ මේ ආර්ථික අර්බුදය එන්න එන්නම වර්ධනය වීම හමුවේ නව ශ්‍රීලන්ත ජනතාවගෙන් නව ශ්‍රීලන්ත අගමැතිනියට විශාල අප්‍රසාදයක් ඒ වගේම නව ශ්‍රීලන්ත අගමැතිනියගේ ජනප්‍රියතාවයේ අඩුවීමක් එන්න එන්නම පවතිනවා. මෙන්න මේ හමුවේ ඒ වගේම මේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ලෝකේ කීර්තිමත් නායිකාවක් විදිහට වැජබුණු නව ශ්‍රීලන්තයේ අගමැතිනිය ජසින්ඩා ආඩන් ඉල්ලා අස්සුනා. ඇය නිල වශයෙන් ප්‍රකාශ කරා ඇය මේ තනතුරෙන් අග්‍රාමාත්‍ය තනතුරෙන් නව ශ්‍රීලන්තේ ඉල්ලා අස්වෙනවා කියන කතාව. හැබැයි ඇය කියපු ඒ කතා කරපු දේවල් වල ඉතාම ගැඹුරක් තිබෙනවා. ඒ තුලින් ලබා ගන්න තියෙන ආදර්ශයක් තිබෙනවා. ඇය සඳහන් කරපු කාරණය තමයි මේ අග්‍රාමාත්‍ය ධූර්‍ය වගේ වගකීම් සහගත තනතුරක් දැරීම සඳහා මොන වගේ හැකියාවක් තියෙන්න ඕනද රටක් ඉදිරියට අරගෙන යන්න ඒ වගකීම දරන්න මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන ආර්ථික අර්බුදයෙන් එළියට එන්න මොන වගේ හැකියාවක් තියෙන්න ඕනද කියන එක Taman දන්නවා. හැබැයි ඒ හැකියාව දැන් මගින් ක්‍රමක්‍රමයෙන් ගිලිහෙමින් තිබෙන බව දැන් මට වැටහෙනවා. ඒක නිසා මම මේ ඉලාස්වීම ප්‍රකාශයට පත් කරනවා කියන එක තමයි ඇය සඳහන් කරේ. ඇය සඳහන් කරපු වචන වලින්ම ඇය සඳහන් කරලා තියෙනවා no longer had enough in the tank. ඒ කියන්නේ මගේ ටැංකියේ දැන් තෙල් ප්‍රමාණවත් පරිදි නැ මේ ගමන දුවන්න. ලංකාවේ දේශපාලඥයින්ට වර්තමාන තත්ත්වය තුළ ලංකාවේ ආර්ථික අර්බුදයක් පවතින කාලය තුළ ඉගෙන ගන්න ලොකු ආදර්ශයක් මේ කතාව තුළ තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ලංකාවේ දේශපාලඥයෝ මේ වගේ කතා වලින් මේ වගේ ආදර්ශ වලින් දේවල් ඉගෙන ගනීද කියලා. හැබැයි අපි ශ්‍රී ලංකා බිස්නස් ටීවී නරඹන අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට මේ ලෝකයේ වෙන මේ වගේ දේවල් අපි අවබෝධයක් ලබා දෙන්න තමයි ඔබට කිව්වේ. එතකොට නව ශ්‍රීලන්තයේ මේ වන විට තියෙන තත්ත්වය මොකක්ද කියලා මගේ මිතුරෙකුට මම කතා කරලා ඇහුවා නව ශ්‍රීලන්තයේ මොන වගේ ආර්ථික අර්බුදයක්ද මොන වගේ තත්ත්වයක්ද මේ වන විට ඇති වෙමින් තිබෙන්නේ කියන කතාව. ඔහු සඳහන් කරපු දේ තමයි පැහැදිලිවම නව ශ්‍රීලන්තයේ මේ වන විට ආර්ථික අර්බුදයක් තියෙනවා. ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නේ. කොවිඩ් වලට කලින් ෆුල් ටැංක් එකක් ගහන්න පෙට්‍රල් නව ශ්‍රීලන්ත ඩොලර් 70ක් වගේ තමයි ගියේ. හැබැයි දැන් නව ශ්‍රීලන්ත ඩොලර් 150ක් විතර යනවා ෆුල් ටැංක් එකක් ගහන්න. ඒ වගේම 4 දෙනෙක් ඉන්න පවුලකට සතියකට කොවිඩ් වලට කලින් ඩොලර් 300ක් තමයි ආහාර වලට ගියේ. ඒ කියන්නේ මාසයකට ඩොලර් නව ශ්‍රීලන්ත ඩොලර් 1200ක් වගේ තමයි ගියේ. හැබැයි දැන් යනවා සතියකට ඩොලර් 500ක්. ඒ කියන්නේ නව ශ්‍රීලන්ත ඩොලර් 2000ක් විතර ආහාර සඳහා 4 දෙනෙක් ඉන්න පවුලකට නව ශ්‍රීලන්තයේ යනවා. ඒ කියන්නේ මේ මැදි ආදායම් මැද පන්තියට තමයි ඊට පහළ අය ඉන්නවා. ඒ වගේම ඉහළ ආදායම් ලබන අය ඉන්නවා. ඒ වගේම අර මම මුලින්ම කතා කරපු විදිහට මෝගේජ්, ඒ කියන්නේ නිවාස මෝගේජ් කරලා ගනිපු අයගේ ඒ පොලී අනුපාත 9%ක් 10%ක් වගේ තත්ත්වයට වර්ධනය වෙලා තිබෙනවා. මීට කලින් කොවිඩ් වලට කලින් එක 1%කට වගේ 1%කට 2%කට වගේ තමයි තිබුණේ. එතකොට මේ ආර්ථික අර්බුදය අර ඉන්ධන මිල ඉහළ යෑම නිසා ප්‍රවාහන වියදම් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රවාහන වියදම් වර්ධනය වීම තුළ සෑම අංශයකම වියදම් වර්ධනය වෙලා තිබෙනවා කියන එක තමයි ඔහු අනාවරණය කරේ. එතකොට මේ තුළ රැකියා අවස්ථාව නඩු වෙලා තිබෙනවා. එතකොට විශේෂයෙන්ම කිරි කර්මාන්තය සහ නීත්‍යානුකූලව දැව
නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ ගස් නීති අනුකූලව වවලා ඒවා පිටරට යැවීම තමයි නවසීලන්තයේ බොහෝ වෙලාවට කරන්නේ. ඒ වගේම කිරි නිෂ්පාදනය සඳහා මේ ප්‍රවාහණය සඳහා යන වියදම වැඩිවීම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුල මේ භාණ්ඩ විශේෂයෙන්ම ආහාර භාණ්ඩ ඒ වගේම අනිකුත් නිෂ්පාදන ද්‍රව්‍යවල මිල වැඩිවීම නිසා ලෝක වෙළඳ පොලේ නවසීලන්ත නිෂ්පාදනවල තරඟකාරීත්වයත් අඩු වෙන්න මේක හේතුවක් බවට පත් වෙයි කියන කතාව තමයි ඔහු සඳහන් කරේ. එතකොට මේ වගේ ආර්ථික අර්බුදයකට නවසීලන්තයේ ගමන් කරමින් සිටීම, ඒ කියන්නේ මේක රෙසෂන් එකක්, ඒ කියන්නේ ආර්ථික අවපාතයක් කරා ගමන් කරමින් තිබීම හමුවේ ජසින්ඩා ආඩන්ගේ ඒ ජනප්‍රියතාවය අඩු වෙලා තිබෙනවා කියන එක සමීක්ෂණ වලින් හෙළි කරගෙන තිබුණා. මේ සමීක්ෂණ වලින් හෙළි කරගෙන තිබීම හමුවේ තමයි නව ශ්‍රීලන්ත ලේබර් පාටියේ එකේ, ඒ කියන්නේ කම්කරු පක්ෂයේ නායිකාව විදිහට කටයුතු කරපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් තමගේ තනතුරේ නිල ආශ්‍රෙන්නේ. හැබැයි අපි මේ ඇය ඉල්ලා අස්වෙනකොට තමන්ගේ ටැංකියේ තෙල් මදි, තමන්ට මේක කරගෙන යන්න අමාරුයි කියලා තමන්ට දැනෙනවා කියලා ඒ තමන්ම ඒක පිළිගෙන ඒ අවංක විදිහට කතා කරලා, අපි දැක්කේ කතා කරපු ඒ වීඩියෝ එකේ ඇය අඬමින් කඳුළු සලමින් තමයි කතා කරන්නේ. කොච්චර හෘදයාංගම විදිහට, කොච්චර අවංක විදිහට තමන්ගේ රටට ආදරය කරන නායිකාවක්ද කියලා අපිට පේනවා. මොකද ඇය තමන්ට තියෙන නොහැකියාව කෙලින් කියලා තමන්ගේ තියෙන ඒ වේදනාව ප්‍රකාශයට පත් කරලා මේ තනතුරෙන් ඉල්ලා අස්සු වෙන්නේ සුදුසු පුද්ගලයෙක්, මේ හැකියාව තියෙන කෙනෙකුට මේ සඳහා අවස්ථාව දෙන්න. ඒ සඳහා මම හිතන්නේ ඔක්තෝබර් මාසයේදී නව ශ්‍රීලන්තයේ ඒ රාජ්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා යම්කිසි පුද්ගලෙක් පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් කිරීමට නියමිතයි. එතකොට කම්කරු පක්ෂයේ නායිකාව විදිහට ජසින්ඩා ආඩන් 2020දී මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරා. ඒ වගේම 2017දී ජසින්ඩා ආඩන් නව ශ්‍රීලන්ත අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙන්නේ ලෝකේ ලා බාලතම රාජ්‍ය නායිකාව විදිහට. ඇයට අවුරුදු 37යි ඇය 2017දී නව ශ්‍රීලන්ත අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්න විදිහ බාර ගන්නකොට. එතකොට මේ තුලින් අපිට පේන දේ තමයි කොච්චර කීර්ති නාමයක්, කොච්චර තමන්ට ජනප්‍රියතාවයක් තිබුණත් ඒ තමන්ගේ වැඩේ රාජකාරිය හරියට ජනතාවට හිතසුව පිණිස, ඒ කියන්නේ ජනතාවගේ ආර්ථික වර්ධනය වන විදිහට, ජනතාවට යම්කිසි විදිහකට රැකී ආරක්ෂා ඇතිවන විදිහට, තමන්ගේ රට ඉස්සරහට යන විදිහට අරගෙන යන බැරි වුණොත් ඒක ලංකාවද නව ශ්‍රීලන්තයේද තවත් රටක්ද කියලා නෑ. මේ හියුමන් බීන්ස්, ඒ කියන්නේ මේ ලේ මස් ඇටනහර තියෙන ජනතාව ඕනෑම නායකෙක් ප්‍රතික්ෂේප කරනවා කියන එක තමයි අපිට මේ තුලින් ලබා ගන්න තියෙන අනිත් පාඩම. මේක තමයි අපිට අද කියන්න තිබෙන්නේ නව ශ්‍රීලන්තයේ කතාව. අපි ආරාධනා කරනවා මේ වගේ තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.